Sri Lanka's most powerful news brand. Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the News at 10. Aibowan. Ratri Dahaya Pradhana Pravarti Prakashaya Samagin, Mama Mohan Kahatapitiya. Mama Tinusha Besingha, Prathamen Navadahane Sirastala Veta. Pohora Nomethiwa Tawumath Latawena Govin. Api Dandena Mahathyo, Api Okkoma Wahabonna Tattwayak Udawa Vela Tiyenne. Wana Ali Medikara Gasu Ali Veta. Sri Lankan Gowan Samagame Wanchanakin Gana Poochya Ulapane Himiyange Prakashaya. Me Pudgalayange ගමන් බලපත්‍ර වහාමහත් හිතවන්න මේ පරීක්ෂණ අවසාන වන තුරු ඉලක්ක ජයගත් උසස් පෙළ විශිෂ්ටයි මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියමනක් අපහසා තිබෙනවා රටට බත සපයන ගොවියාට අද සිදුව තිබෙන්නේ සිය වගාවන් සිදුරන්න පොහොර ඉල්ලා බලධාරීන්ගෙන් ආයාචනා කිරීමටයි තවදුරටත් පවතින පොහොර හිඟේ හිතුවෙන් අම්පාර උහන ගොවීන් අදත් විරෝධතාවයක නිරත වුණා අම්පාර උහන මායා දුන්න ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරිපිටට පැමිණි ගොවීන්ට අදත් හිස් අතින් යෑමට සිදු වුණේ පොරොන්දු ප්‍රමාණයට පොහොර තුග ගබඩා වෙත නොලැබීම නිසායි ගොවීන් 400 දෙනෙකු පමණ පොහොර ලබා දීම සඳහා ලියාපදිංචි කර තිබුණත් කඩිනමින් ඒ ලබා දීම සඳහා බලධාරීන් කටයුතු කර තිබුණේ නැහැ මේ මහත්තයා 2015 ආ පොහොර ඒ පොහොර මේ රජයේ සීල් එක දාලා 2370 වර දෙනවා මේ යූරියා නෙමෙයි අපි රතුගුරු කියන්නේ මිනිස්සු දැන් දවස් 55ක් වෙනවා ගොයමට පොහොර ලොරිය කැඩලලු ප්‍රවාහනය කරන කට්ටිය මහත්තයෝ ලොරියක් කැඩුණා නම් අනිත් ලොරියට පටවලා එවනවනේ මාස 3 ගොයමට එක දවස් 5ක් පොහොර පරක් වෙනවා කියන්නේ සම්පූර්ණම අසාර්ථකයි අපි අපි අපිට ඇඬෙනවා මහත්තයෝ අපි ඔක්කොම වහ බොන්න තත්වයක් උදා වෙලා තියෙන්නේ ඉතින් අපිට පෝර් නැති නිසා ඉතින් අපි ඉඳලා හැන්දෙනක ඉඳලා යනවා යන්න දැන් අදත් මේ ඉඳලා මේ යනවා පිට කඩවල තියෙනවා 3700 3800 3900 කියන ඒ එහෙම සල්ලි තියෙනවා නම් ඉතින් රත්තරන් බඩු පාවු ගැටියලාවිලා නේ මේ රැකගෙන ඉන්නේ December 16 වෙනිදා ටෙන්ඩරයක් ඇඳෙව්වා අමාත්‍යංශයේ මගින් කෘෂිකර්ම අමාත්‍යංශය සිරිත් පරිදි මේ පොහොර මිලදී ගැනීම සඳහා කුරියා මෙට්‍රික් ටොන් 36000කට අමාත්‍යංශය මේ මිල ගණන් කැඳෙව්වා එතකොට සමාගම් ගණනාවක් ඒ තම තමන් නියම කරන මිල මේකෙදි ඉදිරිපත් කළා. එක සමාගමක් ඉදිරිපත් කළා ඩොලර් 287ක්. ඒ කියන්නේ ටොන් එකක් ඩොලර් 287 ගානේ ගෙනත් දෙන්නම් කියලා. නමුත් මොකද කරේ මේ ටෙන්ඩරය අවලංගු කළා. මේ ටෙන්ඩරය අවලංගු කරලා හදිසියෙම අමාත්‍යවරයා විසින් මේ ටෙන්ඩර එකට සම්බන්ධ වෙච්ච සමාගම්වල 5වෙනියට නම තියෙන සමාගම කැඳවලා ඔහුගෙන් මිල ගණන් අහනවා ඔහු දෙනවා ටොන් එකක් ඩොලර් 316කට. නිකන් නෙවෙයි ඩොලර් 29ක අතිරේක පාඩුවකුත් එක්ක. අතර මෙට්‍රික් ටොන් 36000යි මෙතන මෙට්‍රික් ටොන් 73000කට කැඳෙනවා මිල. මේක ඊට පස්සේ මේ සමාගමට ගේන්න දෙනවා ටෙන්ඩර ප්‍රතිපාටියෙන් තොරව. නමුත් මුදල් අමාත්‍යංශය මේක අනුමත කරන්නේ නැහැ. මේ LC ඕපන් කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ අමාත්‍යවරයා මොකද හදිසි කැබිනට් මණ්ඩල අනුමැතියක් අරගෙන දැන් අමාත්‍යතුමා කියනවා නැවට නැව එනවා මග කියලා. නැව මග නෙවෙයි තාම නැවට බඩු ගොඩ දාලවත් නැහැ. නැවට පොහොර පටවලවත් නැහැ. පොහොර පටවල මේ නැව එන්න අඩු ගානේ ජනවාරි මාසේ අග වෙනවා. දැන් මේ රටේ ගොවි ජනතාවගේ ජීවිතයත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ. මේ කියන්නේ ඇත්තද? මේ පිටුපස ඉන්නේ කවුද? තම ගැටළු වලට තවමත් නිසි විසඳුමක් ලැබී නැතයි උග්ගොවින් මැසිවිලි නගනවා. උක්ටොන් එකක මිල රුපියල් 8500 දක්වා වැඩි කිරීම ඉඩම් අයිතිය ගොවීන්ට ලබා දීම පොහොර සහනාධාරයේ ඇතුළු ඉල්ලීම් 10ක් ඉදිරිපත් කරමින් සෙවන කළ උග්ගොවින් සත්‍යග්‍රහයක නිරත වනවා. සත්‍යග්‍රහය ආරම්භ කර අදට දින 70ක් ගත වී ඇතත් ගොවීන් පවසන්නේ සිය ඉල්ලීම් වලට විසඳුමක් දීමට මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු වී නැති බවයි. ආණ්ඩුව කල්පනා කරනවා නම් මේක ගොවි අකුලගෙන යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. උක් වෙනුවට වෙනත් භෝගවලට යන්න ඉන්නවා. දැන් උක් ගොවියගේ ගෙවල් වල උක් පොල්ලක් කපලා ගෙනත් තියාගෙන ඉන්නේ. ගොවි අම්මා ළඟ එක පොල්ලක් තියෙනවා, තාත්තා ළඟ තව පොල්ලක් තියෙනවා, දරුවෝ ළඟත් තියෙනවා උක් පොළු තියාගෙන ඉන්නේ. ඡන්ද ඉල්ලන්න එන අයට ඡන්ද දෙන්න සලකලා යවන්න. පුර ප්‍රදේශයේ පොක්පිටිය, උඩකුඹුර, කළුගල, තලගුණේ ඇතුළු ග්‍රාම සේවා වසම් 16කට පමණ වනාලි තර්ජන එල්ල වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වස්ගමුව රක්ෂිතයේ සිටින වනාලේ යහන්ගල රක්ෂිතය හරහා උඩුදුම්බර ප්‍රදේශයේ ගම්මාන කරා පැමිණෙන බවයි.
மீட்டர் மாச அடக்கட பவன பெரத வனாலின்கின் உடுதும்புர பிரதேசியர் தரஜனெல்லவுனா மே அணுவ கோவி சங்விதான ஹரஹாக்கல இல்லிமக்கின் பசு வனஜீவி தெபார்த்தமேந்துவ பொக்பிட்டிய சிட்ட உட இலுக பிரதேசிய கிலோமீட்டர் பஹலவக் ஆவரணை வனடெச விதுலிவெட்ட இதிக்கலா நமுத் இன் அபேட்சித பிரதிபல அத்வீனஹ ஏ நிசி பிரமிதியக்கின் தொரவு அலிவெட்ட இதிக்கிரீம ஹேதுவென் මම දෙකක් විතර මෙහෙන්න තියෙන කම්බිය. ඒ වන්දිනු මාත්‍රේ මොකද්ද මේක දිහා බලයි කි මම මොනවද බලයි කි. අපිට ඕන විදිහට අපිට අලිවැට ගහලා දුන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අලිවැට ඉදි කරලා හරියටම මාසයක් යන. නමුත් අද වෙනකොට මේ අලිවැටේ සම්පූර්ණ කණු හෙල්ලෙනවා. කම්බි වෙන කොහෙවත්. ඒ වුණාට අලිත් තව වෙන කොහෙවත්. මේ අලි එන්නේ යහංගල හරහා. එතකොට ඒ අලි ඇවිල්ලා දැන්ට අලි ගම ඇතුලේ வனாலி கொட்டுக்கர அலிவெட்ட இதிக்கிரேம பலாக் நோவனபவ ஜனதாவ பவசனவா ஓ நில்லா சிட்டின்னே பிரமித்தியன் யுத்துவ அலிவெட்ட இதிக்கிறதினலிசாய் மேயாத்தர அம்பார அட்டாலச்சின பிராதேச சபா மகின் பாலனேவன பல்ல காடு கன அபதிராவு கலமனாக்கன மத்தியஸ்தானே கசல வனாலின்கே கிரகணேட நாத்து வீத்திபெனவா கசல ஆஹரட கனிம ஹேத்துவன் வனாலியக்கு மரணேட பத்துனா வனாலியாகே மரண பரீட்சணைய நெகிர கலாப்பே பஹர வனஜீவி பசு வைத்திய நிஹால் புஷ்பகுமார மகதா விசின் அதுபஸ்வர்வே சிதுகலா எஹிதி அனாவரண உயே படவெலே திபு பொலித்தின் ஜீரணைய நோவி சிறவீம ஹேதுவென் வனாலியா மியகோசதி பவாய் சியம் மகாநிகாயே அஸ்கிரி விஹார பார்ஷவே உடபலாத் உபபிரதான சங்கடநாயக துரேன் பிதும் லபு விமல கீர்த்தி ஸ்ரீ தம்மரத்ன ஹெல்படகம ஸ்ரீ சுகத தீரனா ஹிமியன்ட நாயக பதவியை பிலிகன்விமே அவஸ்தாவட ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா சகபாகி வுனா கம்பல தொலுவ வாரிகல ஸ்ரீ திஸ்ஸாராம விஹாரஸ்தானேதி மெம உற்சவே பவத்துனா மெஹி முழுசன தருவே அஸ்கிரி பார்ஷவே அனுநாயக கெடியே ரஜமஹா விஹாராதிபதி ராஜகீய பண்டித வேடருவே உபாலினா ஹிமியான் மெஹிதி ஜனாதிபதிதுமா அத்தின் அபினவ நாஹிமியான் உதிசா அஷ்ட பரிஷ்கார பிரினமுனா ஹிட்டுபு அக்ராமாத்திய திமு ஜரத்ன மகதாத மீட்ட எக்வ சிட்டியா மேத்திர ஜனாதிபதிதுமா அது பஸ்வருவே மிஹிசரு சம்மான தஹஸ்தா ஹத் வெடசட்டஹனட எக்வுனா மேய பஸ்நாஹிர பலாத் அபத்ராவிய கலமுனாக்கரண அதிகாரிய விசின் சங்விதானே கருத்திபுனா ஸ்ரீலங்கன் குவான் சமாகமே வஞ்சனிக கிரியாவண்ட சம்பந்த புத்களின் ரட்டின் பெணையாமட்ட இடலபா நொதினலெச தூஷண விரோதி பெருமுனே சபாபதி பூஜ்ய உலப்பனே சுமங்கல ஹிமியான் பவசனவா புனு தேவசர துல மே ஆயத்தனே அலாபிய பிலியன விசி தேகாக் வசேன் கணம்பல்லத் துபினம் ஹோரகம மேவை திபிச்ச கணதினு ஜனாதிகபதி கொமசமாக்கரா ஹொயான்னட் கட்டேத்து சூதானங் வெத்தி ஓன் இல்லா அசினவா அப்பி கேனவா ගමන් බලපත්‍ර වහා මහත්widetilde වන්න මේ පරීක්ෂණ අවසන් වන තුරු අදාළ විෂය භාර අමාත්‍යවරයා මේ පිළිබඳව වහාම රටට ප්‍රකාශයක් කළ යුතුයි තමන්ගේ විෂය පතයට අදාළ වන ආයතනයක මෙවන් අලාභයක් වන තුරු මේ අමාත්‍යවරයා මොකක්ද කරේ කියන එක රටට උත්තර බඳින්න මොකද ගුවන් ඥානයක් නොදකපු ගුවන් ඥානයකට ගොඩ නොවුණු අපේ රටේ ජනතාවටත් மெய் அலாபய கிவான்னிட்ட சித்த வினவா ஏ தும்சிய பணகா குவன்னானா மிலட்டகெனீம அவலங்குக்கர என்ஜின் வலட்ட முதல் கிவான்னே ஐ வான்சாவே தரம் ஹெட்ட நியுஸ் பர்ஸ்ட் துளி ஏத்த ஹெலிகரின் சித்தம தென்
තිස්සමහාරාම සහ දෙබරවැව මැතිවරණ කාර්යාල අද විවෘත කෙරුණේ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින්. මදකට හිතල බලන්න අපේ විරුද්ධවාදීන් දිහා බලන්න මේ අයට හැකියාවක් තිබෙනවද ඔබලාගේ දුක නිවාලන්න මේ අයට හැකියාවක් තිබෙනවද ඔබලාගේ දුවා දරුවට රැකියා අවස්ථාවක් ලබා දෙන්න මේ අයට හැකියාවක් තිබෙනවද ඉදන් නොමැති අයට ඉදමත් සමග නිවස හදාගන්නට ශක්තියක් ලබා දෙන්න හිතාදර මිත්‍රවරුනි ගමේ බලය අපිට දෙන්න ගමේ ශක්තිය අපිට දෙන්න ඔබලාගේ වටිනා වරම අපි අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නෙ නැහැ පහුගිය කාලේ වගේ ඔබලාගේ වටිනා වරමෙන් අපි රාජ්‍ය අරමුදල් මහජන සම්පත මහජන අරමුදල හොරා කන්නේ නැහැ ගසා කන්නේ නැහැ මේ රටේ తాවකාලික භාරකරුවන් හැටියට ඔබලා ගමේ භාරකාරත්වයත් අපිට ලබා දෙනකොට මම ඔබලට වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා ඔබලා බලාපොරොත්තු වෙන සංවර්ධනය ගමට ගෙන ඇවිල්ලා ඉදිරි කාල වකවානුව තුලදී ඔබලාට ගැළපෙන ගමේ ආණ්ඩුවක් අපි ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා ඔබ නැවතත් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සමගින් උගත මනා ශිල්පයමයි මතුරගෙන ඉගෙනීමෙන් සිය අරුමුණු ජයගත් උසස් පෙළ විශිෂ්ටයන් පිළිබඳවයි මේ අවධානය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂය ධාරා 7කින් පෙනී සිටි සිසුන් ගණන 253453. ඒ අතරින් විශිෂ්ටින් කිහිප දෙනෙකු අද පස්සරුවේ අප ප්‍රවෘත්ති මැදිරියට පැමිණියා. මෙවර ජීව විද්‍යා ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සුනීතා සිසුවියයි. ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පීපී රන්සිරිගේ හෙට්ටිආරච්චි සිසුවියට හිමිව තිබෙනවා. වාණිජංශයේ ප්‍රථම ස්ථානයේද මෙවර මාතර සුජාතා විද්‍යාලයට හිමිව තිබෙන අතර එහි ප්‍රථමයා දිලානි රසන්තිකා සිසුවියයි. මේ අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අවේතුංග සිසුවියට පොදු විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිකුණා. පේදුරුතුඩුව හාඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් තුආහරන් භෞතික විද්‍යාංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමුණියා වීමට හැකිවීම ගැන තිබෙන්නේ විශාල සතුටක්. මේක මගේ පාසලට ලැබුණු ආඩම්බරයක් කියලා මම හිතනවා. ඒ වගේම මට මේ ජයග්‍රහණය ලබා ගන්නට උදව් කළ මගේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, දෙමව්පියන් මේ මොහොතේ මතක් කරන්ට ඕනේ. අනාගතයේදී ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කලා විෂය ධාරාවේ ප්‍රථමයා බිහි වූයේ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනෙන්. දවසට පැය 6ක් පමණ තමයි මම කාලය යොදාගත්තේ පාඩම් කරන්න. ඒ වගේම අමතර සංග්‍රහ පොත්පත් ඔය නවකතා ආදී මම කියෙව්වා. ඒ වගේම මම ආගමික කතාවත් සිද්ධ කළා. මේ සියල්ලම මට හේතුණා මේ විභාගයේ සමත් වීමට. මෙවර ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ රත්නපුර සීවලී මධ්‍ය මහාවිද්‍යාලයේ MK ලක්ෂික චතුරංග සිසුවයි. ගොඩක් වෙලාවට දවල් වරුව සම්පූර්ණයෙන් වගේ වැඩ කරා තනින් තන විවේක අරගෙන එක දිගට වගේ පාඩම් කරා හැමදෙස්සෙම විභාගෙ කිට්ටුනාම මම නංගිල මල්ලිට කියන්නේ ඔයාලා ගොඩක් මහන්සියලා වැඩ කරොත් ඔයාලටත් හොඳ තැනකට එන්න පුළුවන් වෙයි කියලා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි 163104 දෙනෙකු සරසවි වරම් සඳහා සුසුකම් ලබා ගත්තා. විවිධ අක්‍රමිකතා හා වරදවල් හේතුවෙන් ප්‍රතිඵල අත්ිටු ශිෂ්‍ය සංඛ්‍යාව 205ක්. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි කාලය ලබන ජනවාරි 15 වනදා අවසන් වන බවයි. ඌව පළාත් සභාව අද උණුසුම් වුණා. ඒ විපක්ෂ නායක රාමු රත්නායක මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වූ හේතුවෙන්. පළාත් සභාවේ අයවැය විවාදයේ සිය කාර්යභාරය පැහැර හැරීම හේතුවෙන් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයාට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කෙරුණා. ඌව පළාත් සභාවේ සභාපති MH බුද්ධදාස මහතා සභාවට ප්‍රකාශ කළේ විශ්වාස භංගයට මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහාය පළ කර ඇති බවයි. මේ සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මීළඟ සභාවාරයේදී ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.
මෙයද දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක්. අමුණාසලනේ හිතෙන්නද මේ එකම කට්ටියක් තමයි මේකට ඉන්නේ කිය. කට්ටියක් බෝල් කරනවා. කට්ටියක් බැට් කරනවා. කාලයක් මහින්ද මහත්තයා බැට් කරනවා. අනිල් මහත්තයා බෝල් කරනවා. හරියට බෝල් කරෙත් නැහැ. දැන් අනිල් මහත්තයා බැට් කරනවා. මහින්ද මහත්තයා බෝල් කරනවා. පුරා පොලිස් වගේ හරිද? කාලයක් මහින්ද මහත්තයා හොරු. අනිල් මහත්තයා පොලිසිය. දැන් අනිල් මහත්තයා හොරු. මහින්ද මහත්තයා පොලිසිය. වයසක තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කියනවා පුතේ අපි අලි ඈ මම මොකක් නෑ අපි પરම්පරාවෙන් අලි නොවේ પરම්පරාවෙන් අලි එන ගමේ ඉන්න પરම්පරාවෙන් අලි දැන් එහෙ ඉන්නද પરම්පරාවෙන් අලි නෑ උඩ කවුරුත් නෑ પરම්පරාව ආණ්ඩුවේ ස්පෑවිල් එක තමයි සීනුව ලකුණෙන් ඡන් දීලා ස්පෑවිල් එක ගන්න හදිසි අවස්ථාවකදී ස්පෑවිල් එක හැම වෙලෙම වාහන නිරෝධ කරගන්න නෑ එහෙම කරා වුණාම ඒක ස්පෑවිල් එක වෙන්නේ නෑනේ ස්පෑවිල් එක ගන්න අවශ්‍ය වෙලාවකට මොනවා හරි රෝදයක හුලම් බැස්සම ජනතාවෙන් තුරුනේ මන්ත්‍රී රූප පස් දෙනාගේ ස්පෑවිල් එක පාර්ලිමේන්තුවේ අනපන සම්මත කරගෙන යොදා ගන්නවා. ඒ ඔක්කොම එක විදියට ආණ්ඩුවේ පාර්ශව. මේ රට විපතට ඇදහෙළ. වෙලාවට තෙල් ටික මිනිසුන්ට දී ගන්න බැරි, පෙට්‍රල් ටික දී ගන්න බැරි, ගොවියට පොහොර ටික දී ගන්න බැරි, හොරකම ඇරෙන්න වෙන මොකක්ක කරන්න බැරි. ඒ වගේම රටට විවිධාකාර විපත් ක්‍රියාමාර්ග ගෙනෙනු ලැබමින් තිබෙන මේ ආණ්ඩුවට එරෙහිව බලවත්ව මහජනයාට රොද බැඳ ගන්න තියෙන එකම ස්ථානය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත පොදුජන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ඒ කියන්නේ පොහොට්ටුව ලකුණ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂය මොකක්ද කියලා අහුවොත් කවුරුත් දන්නේ නැහැ පක්ෂය මොකක්ද කියලා ඇයි වෙන පක්ෂේ කට්ටියකින් දිවුරුම් ගන්නවා පක්ෂ සමාජිකත්වය වෙනතනක තියන් ඉන්නවා ඒ පක්ෂේ නායකයා දන්නේ නැහැ මිනිහා පක්ෂේ නායකයාද කියලා ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන වෙනම කතා කරන්න දෙයක් නැහැ රට අපේ කියලා එහෙම නැත්නම් ආණ්ඩුව අපේ ඒ නිසා ගමත් අපිට දෙන්න කියලා කියනවා පහුගිය අවුරුදු 70 වම රට පාලනය කරපු මිනිස්සු රටක් තියාගෙන ගමක් තියාගෙන හිටියා පහුගිය අවුරුදු 25 30ම හැබැයි අද වෙනකන් ගමේ ලදරු පාසල හදා ගන්න පුළුවන් කමක් නැහැ මාතෘ සායනය හදලා දීලා නැහැ ළමා සායනය හදලා දීලා නැහැ අඩුම ගානේ සුසාන භූමියට ආදාහනාගාරය හදලා දෙන්න බැරි වෙලා තියෙනවා සාපව මොකටද ඉල්ලන්නේ ගම මැදිපුරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් කිහිපයක් අදත් වාර්තා වුණා පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවටගත් උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු ශරීර අප මත මුදා හැරුණා. ඒ තෙල් දෙණී මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් උඩුදුම්බර කොළඹ ප්‍රධාන මාර්ගයේ පෝස්ටර් අලවමින් සිටියදී ඊයේ රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට පත් වුණා. සැකකරුවන් සතුව තිබී පෝස්ටර් 83ක් ඒවා ඇලවීමට යොදා ගන්නා ද්‍රව්‍ය සහ කැබ් රථයක් පොලිසිය බාරයට ගෙන තිබුණා. අනුරාධපුර මහනගර සභා අපේක්ෂකයෙකු විසින් තරුණියන් දෙදෙනෙකු යොදා පාසල් සිසුන් සඳහා උපකරණ බෙදා දීමට තත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ තරුණියන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ අනුරාධපුර මහජන පොළ ඉදිරිපිට ඇති ප්‍රධාන ශාලාවේදී. අදාළ තරුණියන් හෙට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අලාවුට හා මාදම්පේ යන දිස්ත්‍රික්කවල පෝස්ටර් සහ බැනර් කටවුත් දක්නට ලැබුණා. අප වාර්තාකරු කෞතුකයේ හලාවත පොලිසිය මගින් මෙම පෝස්ටර් සහ බැනර් කටවුත් ඉවත් කිරීම සඳහා අද සවස් කාලයේදී පියවරගෙන ඇති බවයි. දීවරයෙන් සිව්දෙනෙකු රැගත් මෙරට දීවර යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව මාලදිවයින් මුහුදේ පාවෙමින් තිබෙන බව අප පසුගිය 22 වාර්තා කළා. දීවර දෙපාර්තමේන්තුව පැවසුවේ එම පිරිස නිරුපද්‍රිතව මාලදිවයිනේ රැඳී සිටින බවයි. මොවුන් දිවයිනට පැමිණින්නේ කවතැදැයි මග බලමින් ඥාති නොවිසිල්ලෙන් සිටිනවා. ඥාතීන් පවසන්නේ දින ගණනක් මුහුදේ පාවෙමින් සිටි නිසා ඇතැම් දීවරයන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇති බවයි. මේ 6 දෙනාම කියන්නේ ඒගොල්ලන්ට එන්න මානසිකත්වයක් නැහැ. දෙන්නෙක් ලෙඩ වෙලා දැන්ටම ඉතින් ඉක්මනින් ගුවනින් ගෙන්න ගන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ලක්ප්‍රිය එක නැමැති අදාළ යාත්‍රාව පසුගිය 24 වෙනිදා මුහුදු ගොස් තිබුණේ බේරුවල දීවර වරයි. පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මෙම දීවර යාත්‍රාව සුළඟට හසුව පාව ගොස් තිබුණා. ඥාතින් පැවසුවේ ආපදාවෙන් මිදුණු යාත්‍රාව පිරිස සමග නැවත දීවර කටයුතු වල නිරත වී යලි දිවයිනට පැමිණෙමින් සිටියදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි. මෙවන විට ඔවුන් මාලදිවයිනේ සිටින බවත් එරට රජය දැනුවත් කර එම පිරිස ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිස්ටිලාල් ප්‍රනන්දු මහතා පැවසුවා. ඔහු ප්‍රකාශ කළේ මෙහි ගෙන්වා ගන්නා තෙක් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවරගෙන ඇති බවයි. මේ අතර ඉකුත් මාසයේ 21 වෙනිදා මේගමුව දීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ දීවරයින් 5 දෙනා මෙවන විට මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය අත්අඩංගුවේ පසුවන බව දීවර දෙපාර්තමේන්තුව පවසනවා.
මිරිස්සගේ ලක්ෂ්මන්, සේමුතු ප්‍රියංකර, රංගන හේමකුමාර, ප්‍රැන්සිස් රොෂාන් සහ තාරුක ශාමල් මාලදිවයින මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉකුත් මස 28 වෙනිදායි. මොවුන් හලාවත ඉරණවිල ප්‍රදේශයේ පදිංචි කරුවන්. යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම පිරිස මාලදිවයින මුහුදු සීමාවට පාවී ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව අපවාර්තාකරු පැවසුවා. ඥාතින් පවසන්නේ අතරංගුවට පත්ව අදට මාසයක් ගත වුවත් බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. අපි හරි අසරණ වෙන්නේ, අපව කවුරුත් ගණන් ගන්නෑ. මේ වෙනකන් අපිට කිසිම දෙයක් කවුරුත් කරලා නැහැ. අපි ගියාම කවුරුත් අපව ගණන් ගන්නෑ. අපිට කොහොම හරි යාලාව ගෙනල්ලා දෙන්න, යාලා හරි අසරණ. අප මේ පිළිබඳවත් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතාගෙන් විමසුවා. ඔහු පැවසුවේ එම ධීවරයන් ආරක්ෂිතව මාලදිවයිනේ සිටින බවයි. එරට නීතිමය කටයුතු වලින් පසු බෝට්ටුව සහ දීවරින් රැගෙන ඒමට පියවර ගන්නා බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා. වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල් මහතා අද දෙමඩගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. නීතිඥවරයෙකුද සමග පොලිසියට පැමිණි සුදේෂ් නන්දිමාල් මහතා පවසන්නේ සේවා ස්ථානයේදී තමන්ට එළවන බලපෑම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මම බන්ධනාගාරගත වෙලා හිටපු කාලණයේ සම්බන්ධව නඩු තීන්දුව මම සේවය කරන සේවා ස්ථානයේ කාර්යාලය ඉදිරිපිට අලෝලා දීපා. මිනිස්සු මං එක්ක තියෙන සම්බන්ධකම් දුරස් කරන්නයි, මාව හුදකලා කරන්නයි තමයි මේ නඩු තීන්දුව අලෝලා දෙන්නේ. මගේ දෙපාර්තමේන්තුවේ තියෙන පර්සනල් ෆයිල් එකේ තියෙන මේ නඩු තීන්දුව එතනට ඇලවුණේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ සම්බන්ධව මම එතන ඉන්නේ අධීක්ෂණ කළමනාකර මඩවලගම මහතාට පැමිණි කරාම මඩවලගම මහතා කියනවා මේක සම්දෙලා කරන්නේ, සම්දෙලා කරන වැඩ මේකයි කියලා ඔහු මට තර්ජනය කරා. මීට පෙරත් මාව නුවරට ට්‍රාන්ස්ෆර් කරා. නමුත් ඒක අගමැතිතුමාගේ මැදිහත් වීම මත මාව නැවතත් ඒ මම සේවය කරපු සේවා ස්ථානයේම නැවත සේවය පිටනවා. මාව අත්අඩංගුවට කරන් තිබුණේ ත්‍ස්තවාදී පනත යටතේ. මේගොල්ලෝ උත්සාහ කරනවා මූ සිංහල කොටියෙක් කියන එක ජනතාවට දෙන්න. මේ බලල්ලත් ඉතල නිලධාරියා දිගින් දිගටම මට බලපෑම් කරනවා. මම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුවා. මගේ ලිපිකරු මහතෙකු මට දැනුම් දුන්නා කාර්යාලයෙන් පිටත බිත්තියේ නන්දිමල් සිල්වා සම්බන්ධයෙන් කිසියම් දැන්වීමක් කලවල තියෙනවා කියලා. මම ඒ ස්ථානයට ගියපු වෙලාවේ ඒක කියවමින් යන විට නන්දිමල් සිල්වා මහත්මයා එතෙන්ට ඇවිල්ලා මට චෝදනා කරා, ඔයා තමයි මේක අලවලා තියෙන්නේ, ඔයා දැනුවත්ව මේක කරලා තියෙන්නේ කියලා. මම මේක කරා කියලා මට බොහොම නරක විදියට කතා කරා. මම එහුට කිව්වා මේ පිළිබඳව මම අවශ්‍ය තැන්වලට දැනුම් දීමක් කරනවායි කියලා කිව්වා. දුම්රිය ආරක්ෂක හමුදාව මේ පිළිබඳව පරීක්ෂා කරනවා. මේ පුද්ගලයා මට මෙහෙම චෝදනාවක් කරායි කියන එක මම දෙමඩකොඩ පොලිස් ස්ථානයට වාර්තා කරා. මේ පුද්ගලයන්ගේ තියෙන පෞද්ගලික ලිපි ගණුව, එහෙම නැත්නම් පර්සනල් ෆයිල් එක තියෙන්නේ අපි ළඟ නෙවෙයි. ඒක වෙනමම කාර්යාලයක පරිපාලන නිලධාරියෙකු යටතේ යතුරු අගුලුලා තිබෙන කබඩුවක තබා තිබෙන්නේ. ඒක වෙන කිසිම කෙනෙකුට අවසරයකින් තොරව ගත නොහැකි. නකල්ස් රක්ෂිතයේ බටහිර බෑවුමේ පිහිටි මාන්ගොඩ රක්ෂිත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ අද දහවල්. ප්‍රදේශවාසීන් පවසන්නේ කිසියම් පිරිසක් රක්ෂිතය තුළ ගිනි තබන්නට ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රදේශයේ මේ වන විට පවතින සුළඟත් සමග ගින්න ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතැයි අප වාර්තාකරු පැවසුවා. අප මේ පිළිබඳව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ගින්න පිළිබඳව වාර්තා වූ සැනින් ඒ පිළිබඳව සොයා බැලීමට කණ්ඩායමක් පිටත් කර හැරි බවයි. පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම දක්ෂතාවතරට ගෙනීම තම ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්තික හතුරුසිංහ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පුහුණු සැසියෙන් අනතුරුව අදහස් දක්වමින් බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකින් 23 දෙනෙකුගෙන් සමන්විත සංජිතය අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පුහුණු වීම ආරම්භ කළා. ඒ චන්දික හතුරුසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සන්තෝෂය ඒගොල්ලන්ගේ උනන්දු. මට හිතන අභියෝගයේ බංගලාදේශ තරගාවලිය විතරක් නෙමෙයි, මේ මගේ අභියෝගයේ තියෙන මේ කණ්ඩායම දක්ෂතාවයේ උපරිම තලයට ගෙනියන්නේ මගේ තියෙන අවධානයේ ලෝක කුසලානේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ නායකයා පත්කිරීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා. තරගාවලියෙන් තරගාවලියට නායකෙක් පත් කරන එක මං හිතනවා ඊට වඩා ලේසි වෙයි මටත් නායකයාටත් කණ්ඩායමට එක්කෙනෙක් පත් කරන්නට. නමුත් අපිට පොඩි අඩි තියලා තමයි ඉස්සෙල්ලා යන්න වෙන්නේ. ඒ නිසා මට මේ අවස්ථාවේ ඒ ගැන දෙයක් කියන්නට තරම් ইনফෝමේෂන් නැහැ.
ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.